බැකප් වාහන සේරම තියෙන්නේ කැබිනට් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට එයාලට තියෙනවා වාහන 8ක් තමන්ගේ කාර්ය මණ්ඩලවලටත් එක්ක ඒ නිසා ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිළිහිටා සිට කියලා ඉස්සල්ලාම තමන්ගේ වාහන සංචිතේ වාහන 8 එකට අඩු කරලා පෙන්වන්නකෝ වසංගතයේ පිළිබඳව දක්වපු අවධානය පූර්ව අනාවැකි සියල්ලම සත්‍ය වෙලා තියෙනවා සමහරු අලිබෙටි එකතු කරන කණ්ඩායමකුත් ඉන්නවා එතුමා කියවපු ඇහිඳගෙන අර අලිබෙටි එකතු කරන අය ඉන්නවනේ අලිබෙටි එකතු කරගෙන අලියා පිටිපස්සේ යන කට්ටිය ඉන්නවා යම් දෙයක් එකතු කරගෙන මේ පස්සේ කෑලි කෑලි දාලා මේ ලකුණු දා ගන්න හදන පිරිසකුත් ඉන්නවා ඒ නිසා අපි අලිබෙටි එකතු කරන අයටත් කියනවා කමන්නේ මේ අර ඇඩ්‍රස් නැති වෙලා ඉදී අලිබෙටි එකතු කරලා හරි කීයක් හරි පිච්චියක් හොයා ගන්න කියන එක මතක් කරනවා අනිත් එක එන්නත් කරනේදී දැන් මම අද උදේ කතා කරා මහලකොට කියනවා දැන් එන්නත් අච්චරක් ගහව මෙච්චරක් ගහව කියලා දැන් ගල්ගමුවේ සෞඛ්‍ය බල ප්‍රදේශයේ බලනකොට ග්‍රාම සේවක වසන් 97ක් තියෙනවා මේ 97න් අද වෙන විට 55කටම තාම වැක්සින් එක එන්න තක්වත් ගහලා නැහැ එක එන්න තක්වත් ගහලා නැහැ ඒ වගේ බිංගිරි ආසිරෙත් තව 100ට 100කටතර වසන් වලට එක එන්න තක්වත් ගහලා නැහැ ඒ නිසා දැන් රජයේ නීති දාන්න හදනවා එන්න තක් ගහලා නැත්තම් පාරට එන්න දෙන්නේ නැහැ දඩ ගහනවා එන්නත් කාඩ් එක අතේ තියන් ඉන්න ඕන කියලා හැබැයි එන්නත් කරන්නේ CC කඩ තමයි තියෙන්නේ අපි එන්නත් කරන්නේ මුලින්දන් කිව්වා ප්‍රමුඛතාවයක් හදන්න කියලා මොකද්ද ප්‍රමුඛතාවයේ වයස වෙන රටවල් ගත්තේ අපේ මහාචාර්යතුමා වයස කියන එකගේ අවුරුදු 60ට වැඩි ආට ඉක්මනට එන්නත් කරන්නේ කරලා ඔවුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරන්න කටයුතු කරා අපේ යමනද කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අන්න ප්‍රමුඛතාවය ඉහළට දැම්මා තමන්ගේ ගජ මිතුරු හිතවතුන් ප්‍රමුඛතාවය ඉහළට දැම්මා ඊළඟට අවුරුදු 30 60 අතර මුලින් ගහන්න පටන් ගත්තා මේ ලෝකේ කොහෙවත් එහෙම ප්‍රමුඛතාවක් තිබුණේ නැහැ එහෙම ප්‍රමුඛතාවක් තිබුණේ නැහැ ඉතින් ඒ නිසා ආණ්ඩුව මුලින්දම මේ එන්නත් කරන්නේවත් වරද්ද ගත්තා කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන ඒ වගේම දැන් චීනෙන් එන්නත සිනෝෆාම් එන්නත ඒක දෙවනි එන්නතත් ගහලා මම දන්න විදිහට මහාචාර්යවරු ඒ වගේම වෛද්‍යවරු කියන විදිහට දෙවනි එන්නතත් ගහලා සති හතරකින් විතර තමයි මේ මේකේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වගේ එන්නතක් අපි දැන් තමයි ගහන්නේ. දැන් තමයි ගහන්නේ. වෙන රටවල් දැන් ගහලා ඉවරයි. ඒක අනිත් රටවල් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එන්නත් කරන්නේ මහලුකොට මෙඩල් එක ගන්න හැදුවට මේගොල්ලෝ එන්නත් කරන්නේ ඉන්නේ බොහොම නරක තැනක කියන එක නම් අපිට බොහොම පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. විශේෂයෙන්ම අපි දැක්කා මේ රටවහන්න කියලා කියද්දි දැන් ඇමතිවරු දෙන්නේ කියනවා මෙතුමත් මේ ගැන කිව්වා සිසිර ජයකොඩි අපේ ඇමතිතුමයි ප්‍රසන්න රණතුංග ඇමතිවරය කියනවා රටවහනවා නම් රාජ්‍ය සේවයේ වැටුප් 50%කින් අඩු කරන්න වෙනවා කියලා. දැන් ඕකට තමයි මේ එන්නේ ඊළඟට. ඔකට තමයි එන්නේ දැන් ඊළඟට වැටුප් ටික ගෙවා ගන්න බැරි වෙනවා රටේ ඉන්ධන ටික නැති වෙනවා ඉතින් රාජ්‍ය සේවකයෝ දැන් පහුගිය ටිකේ ගුරුවරු ටික උද්ඝෝෂණය කරද්දි දැන් මේගොල්ල මේ කොවිඩ් රැල්ල ගුරුවරු පිට දාන්න හදනවා මම කියනවා ගුරුවරු පිට දාන්න නෙමෙයි ඉස්සල්ලාම පිළිගන්න මේ කොවිඩ් වසංගතය සමාජගත වෙලා කියන එක පිළිගන්න තාම ආණ්ඩුව පිළිගන්නේ නැන්නේ මේක සමාජගත වෙලා කියන ඉස්සල්ලාම මේක පිළි අරගෙනින්නකෝ මේක එක පළාත් අතර සංචරණය දානවා පළාත් නමේම කොවිඩ් එක හා සමානව ආසන්න වශයෙන් පැතිරලා ඉවරයි මේක ප්‍රාන්ත රාජ්‍ය දින රටක් නෙමෙයි ඔන්න කොළඹ බස්නාහිර පළාතේ කොවිඩ් වසංගතයේ උග්‍ර වෙලා අනිත් පළාත්වල අඩු මට්ටමක තිබුණා නම් ඔන්න පළාත් අතර සංචරණය සාධාරණයි බස්නාහිරට ඇතුල් වෙන්න එපා වයඹ වැඩිලා තිබුණා නම් වයඹට ඇතුල් වෙන්න එපා වයඹින් බස්නාහිරට එන්න එපා දැන් මොකද්ද මේක කරන්නේ පස්ත පළාත් අතර සංචරණය කිසි විද්‍යාත්මක න්‍යායකින් කරන වැඩක් නෙමෙයි එතකොට දැන් මොකද්ද කරන්නේ වැටුප් වැඩි කිරීම වැටුප් වැඩි කරන්න කිලපුවාම ගුරුවරු දැන් කියනවා ගුරුවරු තමයි මේ කොවිඩ් වසංගතය හැදුවේ කියලා රජයේ මඩ බලකායන් ප්‍රබල උත්සාහයක් දරමින් ඉන්නවා ගුරුවරු සහ ඒවට උදව් කරු දේශපාලන පක්ෂ වලට මේක පවරන්න. ඒ වගේම තිබුණු උද්ඝෝෂණ ගණන් කරනවා. දැන් ගොවි උද්ඝෝෂණ තිබුණා ගණනාවක් අපේ මහාචාර්යතුමා. ගොවියෝ මේ උද්ඝෝෂණ කරේ කුඹුරේ නියර උඩ එහෙම නැත්නම් තමන්ගේ වෙලේ ලියද්දි
ගොවි 10000 දොලා බෝඩ් අල්ලගෙන හිටියා. එහෙම උද්ඝෝෂණ තිබුණා මම හිතන්නේ 1000 2000. ඒ වගේ කොරෝනා හැදෙනවද? අනිත් එක ගොවියා මේ ගුරුවරයා කැමතිද තමන් කොරෝනා හදාගන්න? මේ උද්ඝෝෂණ බලෙන් හදාගත්තුවද? පොහොර ටික නැති කරේ අපිද? ගුරුවරුන්ට ඒ සාධාරණ ඉෂ්ට කරේ නැත්තේ 2020 එකයි එක ඉඳන් ක්‍රියාත්මක නොකරේ අපිද? ඒ නිසා මේ ගොවියා හෝ ගුරුවරයා හෝ මත මේ තත්ත්වය පටවන්න බෑ. මේ ආධිපක්ෂ මණ්ඩල කිපරේ කන්නේ ජීවිතේ සාරිපට විරුද්ධ කරන්නේ කතා කරලා මේ කුමන්ත්‍රණය කරනවා මේ කටේ තමා මේ ඔක්කොම මේ අවුල් කරන්නේ රටට අපිට වැඩක් කරන්න දෙන්නේ නැත්තේ ඇය. කොවිඩ් කියත් වැඩි ගන්නෙත් විපක්ෂයේ පක්ෂ දෙකක් තුන නම් වශයෙන් සදාන් කරා. අයි මෙහෙම කියන්නේ. නෑ ඒක තමා. දැන් ඒගොල්ලන්ට තේරෙනවා දැන් වැඩේ වැරදුනා කියලා. කොවිඩ් වසංගතය පාලනය නොකළ නොහැකි තරට තල්ලු වෙලා තියෙන කියලා දැන් ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ බලනවා මේක කාගේ හරි පිටපටවන්න. ඒ පිටපටවන්න හදන්නේ අර මම ඉස්සල්ලා කිව්වා වගේ ආ මෙච්චර උද්ඝෝෂණ කරලා තිනවා මෙච්චර වැඩ වර්ජනය කරලා තිනවා මෙච්චර මං දැක්ක කෙනෙක් කියනවා ලක්ෂ 30 ගානක් පාරට අවිලා තිනවා. පාරට ලක්ෂ 36ක්ද කොහෙද ආවනම් ඒකෙන්ම තේරෙනවා මේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කොච්චර නැගී සිටිනවද කියලා. දැන් ගුරුවරු 99%ක් ඒ වර්ජනේ හිටියා. මහාචාර්යතුමා ගුරුවරුන්ගෙන් 85%ක් ඡන්ද දුන්නේ අපිට නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂට. ඉස්සල්ලා මේ මැති අමතුරුන්ට කියනවා ගුරුවරු ටික ආණ්ඩුවට විරුද්ධව 99%ක් හිටගන්නේ මොකද්ද කියලා හොයලා බලන්න කියලා. මේ අපිට ඡන්ද දුන්නේ නෙමෙයි ගුරුවරු. මම දන්නවා. ඒ නිසා ආණ්ඩුවට ඕනේ තමන්ගේ අසමත් අසාර්ථකභාවය වෙන කවුරු හරි පිට පටවලා තමන්ට අත සෝදගන්න. ඒක අත හොදගන්න බෑ. මේ ආණ්ඩුව කරන්නේ අපි නෙමෙයි. ආණ්ඩුව කරන බලධාරී නිලධාරීන් දැනගන්න ඕනේ වෙලාවට තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න. එහෙම තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න නැතුව වෛද්‍ය අංශවල උපදෙස් පතන්න නැතුව අපිට දැනගන්න ලැබෙන මහාචාර්යතුමා දැන් ඊයේ පෙරේද අයින් කරපු මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රණ වුණා. ඊට සතියකට කලින් මේ වෛද්‍ය අංශවලින් දුන්නු ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න ගියාම ප්‍රසන්ටේෂන් එක ජනාධිපතිතුමාතුළු අයට ඉදිරිපත් කළා විනාඩි 2 3ක් යනකොට ආ ඔක හැමදාම කියන එකනේ ඕවට නෑ ඕවට නෑ ඔක නතර කරන්න කියලා අකුල ගන්න කියලා. එතුමේ කියන්න ගිහලා තියෙන්නේ වෛද්‍යංශත් එක්ක මේක රට වහන්න වෙනවා මේ දරුණු තැනක බොහොම භයානක තැනක අපි ඉන්නේ හැරවුම් ලක්ෂයක ඉන්නේ මෙතනින් එහාට බේර ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙන කියන එක එතුමියේ ඉදිරිපත් කරන්න ගිහලා තියෙන්නේ විශේෂඥ කණ්ඩායමකුත් එක්ක. අඩුම ගානේ ඒකට සවන් දීලවත් එහෙම අසාර්ථක වෙද්දි මේ උද්දච්ච ආණ්ඩුව අපි පිට පටවන්න යනවා. ඉතින් අපිට හන්න තියෙන්නේ අපිට පුළුවන් නම් ලක්ෂ 36ක් පාරට බස්සන්න මේ මාස 3 4 ඇතුළත. අපිට පුළුවන් වුණා නම් එයාලට ඡන්දෙ දුන්නු 185 ගුරු වරු ටික 99%ක්ම මේ වැඩවර්ධනයට සම්බන්ධ කරගෙන ඉස්සල්ලාම හොයලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නේ කියන එක පොඩ්ඩක් කිරලා මැනලා බලන්න කියන එක තමයි අපිට ආණ්ඩුවට කියන්නේ. ඒ වගේම මම තුමා උපමා සඳහන් කරා මේ පොලිස් සුදහක් පිළිබඳව. මේ මහත්වස් ක්ෂේත්‍රයේ මම දැක්ක අනුරාධපුර ගිහිලා තිබුණා. හැබැයි මම සඳහන් කරනවා මේ එක්කෙනෙක් හෙට විශ්‍රාම යන්නට ඔහුගේ විශ්‍රාමයත් අහිමි කරලා දෙනවා. මේ දුක් ගැන තමයි කියලා කිව්වේ. ඒ නිලධාරීන්ට එහෙම බලයක් නැහැ ජනාධිපති කොමසමෙන් දුන්නු නියෝගයකට විරුද්ධව මේ යුනිෆෝම් එක ඇඳගෙන ගිහිල්ලා මේ විදිහට කතා කරන්න. ඒගොල්ලන්ට ඒ පිළිබඳව නෛතික ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒවා අභියෝග කරන්න පුළුවන් තැන් තියෙනවා. දැන් මෙතනදී අපිට පේන්නේ මේ ගිය කණ්ඩායම දිහා බලපුවම පේනවා මේක මේ ආණ්ඩුවේම ආශිර්වාදයෙන් මෙහෙයුමින් තමයි මෙතෙන්ට ගියේ කියලා. අපි දන්නවා රටේ ජනතාව බලන් ඉන්නවා පාස්කු ප්‍රහාරේ මහමලකරුවා හොයාගන්න. එහෙම තියෙද්දි මේ වගේ පිරිස් උත්සාහ කරනවා නම් මේකෙන් ගැලවෙන්න ඉස්සලාම අපිට මහමොළ කාර්යය හොයලා දෙන්න. මහමොළ කාර්යය හොයලා දුන්නට පස්සේ ඔය කවුරුටත් අපිට ප්‍රශ්නයක් නැහැ දඬුවම් කරාද නැද්ද කියන කාරණේ. අපිට ඕනේ මහමොළ කාර්යය හොයාගන්න. රටේ ජනතාවට ඕනේ මහමොළ කාර්යය අඳුරගන්න. ඒක හොයනවා වෙනුවට මේ කරන්නේ මේ පාස්කු කොමිෂන් වාර්තාව දියාරු කරලා රටේ ජනතාවට කොලේ වහලා තමන්ගෙන් අවශ්‍යතාවය න්‍යාය පත්‍රය තමයි මහමොළ කාර්යව වසන් කිරීම. මේක තමයි මේ කරන්න තියෙන්නේ. ඒ වගේම දැන් හිට දැන් මේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ මේ මුදල් ඇමතිතුමාට ලියුමක් ලියනවා. ඒ ලියුම පිටු තුනක ලියුමක් එතුමා ඒකෙදි කියනවා අපේ පඩියෙන් 75ක්. ඒ කියන්නේ ඔබතුමාලත් එක්ක මන්ත්‍රීවරුන්ගේ 75, රජයේ සේවකයන්ගේ පඩියෙන් 50, සුළු සේවකයන්ගේ පඩියෙන්
කම්කරුවන්ගේ පඩිය 130ක් කපා ගන්න කමක් නැහැ අපි මේක දෙන්නම් මේ රජයේ මේ පත් වෙලා තියෙන තත්ත්වය ගැන කමක් නැද්ද අපේ අපේ වැටුපණන් 130ක් කපා ගත්තත් අපිට කමක් නැහැ හරිද දැන් 175 100 වුණත් අපිට කමක් නැහැ හරිද දැන් අපේ රජයේ සේවකයින්ට පුළුවන් ද ජීවත් වෙන්න 150කින් ඈ එතකොට සුළු සේවකයන්ට පුළුවන් ද තමන්ගේ වැටුපෙන් 125කින් ජීවත් වෙන්න ප්‍රසන්න රණතුංග මහත්තයාගෙන් මම අහනවා එතුමාගේ ප්‍රියදුරාගෙන් ඉස්සල්ලා අහන්නකෝ එතුමාගේ අමාත්‍යංශයේ ඉන්න එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අහන්නකෝ රුපියල් 35,000 40,000 පඩි හම්බෙන්නේ රුපියල් 20,000කින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඉස්සල්ලා මෙයාගෙන් අහන්න තමන්ගේ වැටුප නෙමෙයි තමන්ගේ වැටුප වගේ 10ක් වුණත් පරිත්‍යාග කරන්න පුළුවන් මේ රටේ සම්පත් හොරා කාපු මැති අමුතුරු ඕන තරම් එතන ඉන්නවා ඈ ඉස්සල්ලාම ඒ පරිත්‍යාගයන් කරන්න අපිට ප්‍රශ්නයක් නැහැ අපි විපක්ෂයේ දිර දඬවත් සජිත් වෙනදාස මැතුමා අපේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරලා යම් අරමුදලක් කරා ඉදිරියේදී කොවිඩ් වසංගතයට උදව් කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා රාජ්‍ය සේවකයෝ මෙයාලා හිතන් ඉන්නවා නම් ඔය වැටුපත් හම්බෙන්නේ යහපාලන කාර්ය 100%ට 107%කින් වැටුප් වැඩි කරපු හින්දා වැඩි කරපු 100%ට 107% තමයි කපන්න හදන්නේ ආපහු ඒ නිසා රාජ්‍ය සේවකයා සුළු සේවකයා පරි නැහැ රජයේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වලකමට ආණ්ඩුවේ මැති අමතුරු ඉන්නවා තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රු ඉන්නවා තොගයක් තමන්ගේ ගජමිතුරු ඉන්නවා හම්බ කරගත්තු කෝටි ගණන් පහුගිය කාලේ හම්බ කරගත්තු ඉතින්ලාම ඒගොල්ලන්ට කියන්න තමන්ගේ භාණ්ඩාගාරවල තියෙන තමන්ගේ සේප්පුවල තියෙන සල්ලි දාන්න කියලා පිට රටවල තියෙන account වල තියෙන සල්ලි ටික ගේන්න කියලා ඒ නිසා රාජ්‍ය සේවකයයි පහල ඉන්න මිනිහා පිටින් තමයි හැමදාම මේ කොටල දාන්න හදන්නේ මේ කරන්නේ තර්ජනයක් මේ කරන්නේ රාජ්‍ය සේවකයාට තර්ජනයක් කරනවා හැබැයි වහුවොත් උඹලගේ පඩිය කපනවා කියලා ඉතින් මේකනේ කරන්නේ මේ බය කිරීමනේ ඒ හරහා අපිට පේන්නේ නෙමෙකුත් නෙමෙයි රටේ ආර්ථික අර්බුදය දැන් ගම්මන්පිල මහත්තයා හොටු පෙරාගෙන කියනවා ඩීසල් පරිස්සම් කරපල්ලා පෙට්‍රල් පරිස්සම් කරපල්ලා ඈ ඉන්ධන පරිස්සම් කරපල්ලා කියලා තවත් 10,000කට තමයි අපේ ටිකේ අපේ ඉන්ධන ටික තියෙන්නේ ඒක ගේන්න ඩොලර් නැහැ. ඒ නිසා තව සති 3-4කින් අපිට ඉන්ධනේ ගියා. ඩීසල් පොලිමක්, පෙට්‍රල් පොලිමක්. දැන් ආරංචි වුණා. දැන් ආරංචි වුණාද? ආයෙනම් පොලිං ඇති වෙලා ගිර දැන් බෑකප් වාහන සේරම තියෙන්නේ කැබිනට් ඇමතිවරුන්ට. රාජ්‍ය ඇමතිවරුන්ට. එයාලට තියෙනවා වාහන 8ක්. තමන්ගේ කාර්ය මණ්ඩලවලටත් එක්ක. ඒ නිසා ඔවා දෙනු පරහට සම තමා සම්මතේ පිහිටා සිට කියලා ඉස්සල්ලාම තමන්ගේ වාහන සංචිතේ වාහන අට එකට අඩු කරලා පෙන්වන්නකෝ තමන් ගන්න ඉන්ධන දීමනාව අයින් කරලා පෙන්වන්නකෝ ඒක ආදර්ශය දෙන්නකෝ නේද මහාචාර්යතුමා ඉන්නවනේ ආණ්ඩුවේ 90ද 100ද රාජ්‍ය අමතුරුවේ කැබිනට් අමතුරුවේ ඒ ආදර්ශය පෙන්වන්න ඉස්සල්ලා ඊට පස්සේ රාජ්‍ය සේවකයෙකුගේ රුපියලක් හරි ගමන් නැහැ ගත්තට එතකොට රාජ්‍ය සේවකයෝ බලයි අනේ අනේ අමතුරු හොඳට වැඩේ කරා අපි රුපියල් ගන්න දෙනවා කියලා. ඔබතුමාට පාන් කියා ගන්න පුළුවන්ද? පාන් කියන්නත් බෑ, බනිස් කියන්නත් බෑ, කේක් කියන්නත් බෑ. දැන් ගල් බනිස් තමයි කන්න වෙලා තියෙන රටේ ජනතාවට. අපි તો පාන් නැත්නම් කේක් කන්න කේක් උත් වැඩි පාන් උත් වැඩි දැන් සේරම වැඩි දැන්